කොරෝනා දෙවැනි රැල්ලක් ගැන හැමෝම කතා කරමින් ඉන්න වෙලාවක අපි යම් විදියකින් ඡන්දය හෝ වෙනත් යමක් ගැන හිතලා මේක අමතක කළොත් ප්‍රශ්නේ බරපතල වෙන්න පුළුවන් අසෝක. අනිවාර්යයෙන් මේ අවධානය තීව්‍රව අනවරතව දිගට පවත්වාගෙන යෑමයි වඩා වැදගත්. මේ වාතාවරණයේදී අපට සමාජය තුළින් මේ PCR පරීක්ෂණ නියදි ආකාරයෙන් සිදු වෙනවා. ලංකාවේ මුල සිටම අද දක්වාම PCR පරීක්ෂණ සිද්ධ කරන්නේ එහෙම නැත්නම් කොරෝනා හඳුනා ගැනීම සිද්ධ කරන්නේ ආශ්‍රිතයන් එහෙම නැත්නම් සංචාරක ඉතිහාසයක් තියෙන අය මූලික කරගෙන. නමුත් අද දක්වාම අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ random testing එහෙම නැත්නම් මේ මේ නියදි පරීක්ෂාව සම්බන්ධයෙන් සිද්ධ කරන ක්‍රියාපිළිවෙත අපි විශ්වාස කරනවා ඒක මීට වඩා සාර්ථකව සිද්ධ කරන්න ඕනේ කියලා. මීට මාස කිහිපයකට කලින් මේ නියදි පරීක්ෂා කළ ආකාරයට PCR පරීක්ෂණ සිදුවන්නේ නැද්ද? මේ නියදි පරීක්ෂාව කියන එක ලංකාව පුරා සියලු දෙනා දැනුවත්ව කරන්නට ඕනේ කාරණාවක්. නියදි පරීක්ෂාව කියන එක සිස්ටමැටිකලි එහෙම නැත්නම් ක්‍රමානුකූලව කරන එක වැදගත්කමක් තියෙනවා. නමුත් අපි දකිනවා මේකෙදී සමහර අංශ කල්පනා කරනවා මේ PCR පරීක්ෂණයක් කරන්නට යන වැය බර අඩු කරගන්නට. මොකද නියදි පරීක්ෂාවක් අපි කොහේ කරත් ඉමේජ් මේක 80ක් 90ක් 99ක් සාමාන්‍යයෙන් අපිට ලැබෙන්නේ ඍණාත්මක ප්‍රතිචාර. ඒක තමයි සාමාන්‍ය හැටි. නමුත් මේ එක ප්‍රතිචාරයක් ධනාත්මක වුණොත් එයින් සිද්ධ වෙන මෙහෙය සැලකලා තමයි අපි නියදි පරීක්ෂාව කරන්නේ. PCR පරීක්ෂණයක් සඳහා වැය වෙන මුදල සැලකිල්ලටගෙන මේ නියදි පරීක්ෂාව යම් කිසි ක්‍රමානුකූල තත්වයකින් බැහැර වෙලා අත්‍යවශ්‍ය තැන් කිහිපයක් තෝරාගෙන කරනවා වගේ සිදුවීමක් තමයි අපිට දකින්නට තියෙන්නේ. පන්තොටුපළ පරිසරයේ රසායනාගාරයේ තාම ක්‍රියාත්මක නැහැ. මේක ක්‍රියාත්මක කරන්න අපි ප්‍රමාදයි. නමුත් මේ මොහොත වෙනකොට ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා පූර්ණ අවධානය යොමු කළා මේක ඉතාම ඉක්මනින් පටන් ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි පැසසුම් කරන්නට ලෑස්ති. නමුත් අද වෙනකොට සිද්ධ වෙන්නේ ගුවන්තොටුපළට එන මගීන්ගෙන් මේ නියදි අරගෙන මේ නියදි නැවත වතාවක් වෛද්‍ය පරීක්ෂණ ආයතනයට හෝ වෙනත් රසායනාගාරයකට යොමු කරලා ඒ යොමු කරපු වාර්තා තමයි අපි පරීක්ෂාවට ලක් කරලා නිවේදනය නිකුත් කරන්නේ. එතකොට මේ අතර කාලය අපි කලින්ටත් වඩා සමහරලාට වෙනස් වෙන්නට පුළුවන්. දින දෙකක් ගත වෙන වෙලාවලුත් අපිට තියෙනවා. මොකද මේ නිදර්ශක ප්‍රමාණය එකවර ඇවිල්ලා මේ පරීක්ෂණ සිද්ධ කරන්නට. ඒ වගේම අපේ රසායනාගාර ගැනත් අපිට කියන්න ඕනේ. දැන් වෛද්‍ය පරීක්ෂණ ආයතනය මේ වෙනකොට යම් කිසි ප්‍රමාණයකට අකර්මණ්‍ය වෙමින් තියෙනවා මේ ඉලක්කගත අරමුණින් කියලා අපිට පෙනෙන. කොරෝනා ලංකාවෙන් තුරන් වූ පසු මේ ආකාරයෙන් මේ රසායනාගාර ක්‍රියාත්මක වෙයිද නැත්නම් එතනින් මේ රසායනාගාර වලට තිත තැබෙයිද? පැහැදිලියම ඉමේජ් අපි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිවේදී ආයතනයේ විදියට මේ වෙලාවේ ලොකු අරගලයක් කරනවා. මොකද මම අර කලින් කිව්වා වගේ ලංකාව බෝවන රෝග වලින් පීඩා විඳින රටක් නෙවෙයි. මේ කොරෝනා එන්න ඉස්සෙල්ලා අපිට යම් ප්‍රමාණයකට හෝ තිබ්බේ ඩෙංගු රෝගය පමණයි. නමුත් ලංකාව 82%ක් මිනිසු මැරෙන්නේ බෝ නොවන රෝග වලින්. ඉතින් මේ රසායනාගාර සේවාව අපිට තිබුණේ නැහැ. අපිට දැනෙනවා සමහර අංශ විසින් සෞඛ්‍ය බලධාරීන් සමහර ලැබ් නිකන් වැහිලා යන්න ඉඩ දෙනවා මේ ගෙනාපු උපකරණ මේවට යොදපු ලංකාවේ කොරෝනා දෙවන රැල්ලක් ඇති වෙයිද නැද්ද ඔබ දන්නා දත්තා අනුව? ඔව් මට දැනට තියෙන දත්ත අනුව මම විශ්වාස කරන්නේ අපි වරද්දා ගත්තේ නැත්නම් විශේෂයෙන්ම මැතිවරණයක් තියලා එහෙම නැත්නම් වෙනත් විවිධ ක්‍රියාකාරකම් වලින් වරද්දා ගත්තේ නැත්නම් සෞඛ්‍ය අංශ දීලා තියෙන නීති යම් ප්‍රමාණයකට හෝ පිළි අරගෙන මේක තහවුරු කරනවා නම් මේ රටේ මිනිස්සු මං හිතන්නේ දෙවන රැල්ලෙන් අපිට වැළක්වා ගන්න හැකි. දෙවනි රැල්ල ගැන ඒ වගේ අනතුරු ඇඟවෙද්දි සහ බොහෝ දේවල් කතා කරෙද්දි පළමු රැල්ලේ ප්‍රතිඵල ගැන පොඩ්ඩක් කියලා එමු අසෝක. මේ විදිහට තවත් කොරෝනා ආසාදීන් 10 දෙනෙක් අද හොයා ගන්නවා. මේ අනුව මෙරට ආසාදීන් සංඛ්‍යාව 2001යි. ඒකත් මතක් කරනවා. ඒකෙම වෛරසය ආසාදනීය වී දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 425යි කියලත් සෞඛ්‍ය අංශ කියනවා. තවත් රෝගීන් 14 දෙනෙක් අද කොරෝනා ආසාදනය සුව වෙලා ගෙවල් වලට පිටත් වෙලා ගියා. සතුටුදායක දෙයක්. ඒ අනුව මේ වෙනකොට සුව ලැබපු කොරෝනා ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව 1562ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 40ක්.
ඔවුන්ගෙන් 29 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් 11 දෙනා ඇමරිකාවේ සිට පැමිණි අයයි. නාවික හමුදා සාමාජිකයින් 898 දෙනෙකුට කොරෝනා ආසාදෙන වී ඇති අතර මෙවන විට ඉන් ප්‍රතිකාර ලබන්නේ 108ක් පමණයි. COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා මෙරට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා සිදු කර ඇති බව වාර්තා වනවා. පසුගිය අප්‍රේල් මාසයේ 30 දිනෙන් පසු මෙතෙක් සමාජයෙන් කිසිදු COVID-19 රෝගියෙකු වාර්තා නොවුණු අතර මෙරට තුල වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගත් නාවික හමුදා නියදියෙන්ද ගත වූ දින පහ තුල කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. බ්‍රසීලයේ ජනාධිපතිතුමා කියලා කියන්නේ කොරෝනා මට්ටු කරන්නෙත් නැති කොරෝනා වලින් මට්ටු වෙන්නෙත් නැති හරි අමුතු චරිතයක්. අපි එයාගෙන් මේ කතාව පටන් ගමු. හිමේෂ් दैनिक क्रियाकारी මුඛාවරණ පළඳින්න මොකද ඔබගෙන් අන් අයට මේ කොරෝනා වෛරසය වැළඳිය හැකි නිසා ඒ අනුව කොරෝනා පාලනය පිණිස මුඛාවරණ පළඳීම අනිවාර්ය බව බ්‍රසීල ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා එම නියෝග කඩ කරන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් 390ක් ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් රුපියල් 72822ක දඩයක් ගෙවන්න සිදු වෙනවා ඇමරිකාවට පස්සේ දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතින් ප්‍රමාණයක් අපට වාර්තා වන්නේ බ්‍රසීලයෙන් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ තමන්ගේ රටේ කොරෝනා පාලනය කර බව කියූ නව ශ්‍රීලන්තයත් මේ වෙද්දී කොරෝනා දෙවන රැල්ලක බලපෑමකට ලක් වෙලා කොරෝනා තර්ජනයට අනුව මේ වන විට නව ශ්‍රීලන්තයෙන් වාර්තා වන නව ආසාදිතින් ගණන 11ක් හැබැයි ඔවුන් සියලු දෙනාම විදේශ රටවල් වලින් සිට පැමිණි පුද්ගලයන් මට මේ